ක්‍රිස්තුමත්වල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, මාසය ආරම්භයේදීම අපිට හරි ලස්සන වචනයක් ස්වාමින් වහන්සේ ගෙනහැර දක්වනවා. ලොකු බලාපොරොත්තුවක් එක්ක අපි මේ මාසය ආරම්භ කරද්දී, මේ මාසය තුළ ස්වාමින් වහන්සේ අපිට අද ආරම්භයේදීව කියනවා, ප්‍රාතිහාර්යන් අපේ ජීවිතයේ අපි අත්දකින්නට නම්, ප්‍රාතිහාර්යන් අපේ ජීවිත තුළ සිද්ධ වෙන්නට නම්, මුලින්ම ඒ ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නට අපි ඉඩ දෙන්නට ඕන. අපේ තියෙන දේ අපි ස්වාමින් වහන්සේට දෙන්නට ඕන. උන්වහන්සේ තුළ අපි දේවල් දෙනකොට, අපි දේවල් අතහරිනකොට තමයි අපේ ජීවිතේ ප්‍රාතිහාර්යන් අපිට සිද්ධ වෙන්නේ. අපි ආත්මාර්ථකාමී වෙලා අපේ ජීවිතේ අපි එකතු කරගෙන පොදි බැඳගෙන තව තවත් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලුවට උන්වහන්සේගෙන් අපිට ප්‍රාතිහාර්යක් ලැබෙන්නේ නැහැ. ප්‍රාතිහාර්යක් ලැබෙන්නට නම් මංගාව තියෙන ඒ පුංචි දේ පවා මම දෙන්නට ඕන. ඒ දෙනකොට තමයි අපේ ජීවිතේ ප්‍රාතිහාර්යක් සිද්ධ වෙන්නේ. අද අපි දකිනවා උන්වහන්සේ 5000කට කෑම දීම. උන්වහන්සේට 5000කට කෑම දෙන්නට පුළුවන් වුණේ පුංචි දරුවෙක් ළඟ තිබුණු මේ අර රොටි ටිකයි මාළු කෝරි දෙකයි තුනයි. ඒ දරුවා බොහොම කැමැත්තෙන් දීපු නිසා, ඒ දීම තුළ තමයි ඔබගේ මගේ ජීවිතයේ ප්‍රාතිහාර්ය මල්ටිප්ලිකේෂන් වැඩි කිරීම සිද්ධ වෙන්නේ. අපි මසුරු කමට තියාගෙන දෙවියන්ගෙන් තව ඉල්ලුවට අපිට ලැබෙන්නේ නැහැ. නමුත් අපි දෙවියන්ට දීලා අපි දෙවියන්ගෙන් ඉල්ලනකොට අපිට ලැබෙනවා. එනිසා වර්ධනය වෙන්න, වැඩි වෙන්න, තව ගොඩක් වෙන්න ඔබ දෙන්න ඕන. දෙන්නේ නැතුව ගොඩක් වෙන්නේ නැහැ. ප්‍රාතිහාර්යන් වෙන්නේ නැහැ. එනිසා අපි ස්වාමින් වහන්සේට අපේ තියෙන දේවල් අපි පොඩ්ඩද ගොඩක්ද කියන කාරණාව නෙමෙයි, වඩාත් වැදගත් වෙන්නේ දීම. අපි දීලා ස්වාමින් වහන්සේගෙන් ඉල්ලමු අපිට උන්වහන්සේ අවශ්‍ය කරන ප්‍රමාණයටත් වඩා උන්වහන්සේගේ ආදරය තුළ අපිට ලැබෙයි, අපිට ලබා දෙයි. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.